ටවුන් එකේ විෂංකයාකට ගියා නම් ඉවරයිනේ. විෂංකයා විශ්වාසනීය දැක්ම. වර්තමානයේ සාමකාමී පරිසරයක ජනතාව ජීවත් වෙන්න උත්සාහ කරනවා. රටත් කැමතිය පරිසරය පවත්වාගෙන රජයත්. ඒක නිසා හදිසි නීති වැනි දේවල් ගේන්න රජය අනිවාර්යයෙන්ම අදිමදි කරනවා, කැමති නෑ. ඒක හින්දා මේ ප්‍රශ්නය යම් ප්‍රමාණයකට බලපානවා. පොලිසි රාජකාරී හමුදාවට කරන්න බැරි හේතුවක් තියෙනවා. හදිසි නීතියේ යටතේ හමුදාවලට පැවරෙනවා පොලිසිය බලතල. හදිසි නීතිය නැති වුණාම හමුදාවලට බෑ පොලිසිය රාජකාරී කරන්න. හිතන විදියට හදිසි නීතිය ගේන්නේ නෑ රටක් වුණාම. ඔය ආවා කල්ලි වගේ කල්ලියක් නිසා රටක හදිසි නීතිය ගේනවා කියන එක මාත් පිළිගන්නේ නැහැ. ඔබතුමා හිතනද රටේ නීතිය පොලිසිය හරියාකාරව ක්‍රියාත්මක කරනවා කියලා? පොලිසිය හරියාකාරව ක්‍රියාත්මක කරනවා. නමුත් උන්නාසලට මතක ඇති මීට මාස දෙකකට කලින් පාර්ලිමේන්තුවේත් මම ප්‍රකාශ කරා, දරුණු අපරාධ මර්ධනය, සංවිධානාත්මක අපරාධ මර්ධනයට වග කියන්න ඕන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඒගොල්ලෝ යුතුයකම් ඉෂ්ට කරන්නේ නැහැ කියලා. ඒ මං කියපු දේ අද වෙනකොට යථාර්ථයක් වෙලා තියෙනවා. අපරාධකාරයෝ පැත්තක ඉන්නවා. අහිංසක මිනිස්සු අල්ලන් ගිහිල්ලා කුඩු පැකට් අරව මෙයා දාලා හිරේ දානවා කියන එක මම පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරා. සංවිධානාත්මක අපරාධ මර්ධනය කිරීමට නිසි නිලධාරීන් ඒ තැන් වලට පත් කරන්න ඕනේ. දැනට ඉන්න නිලධාරීන් දූෂිතයි. ඔව් නින්නකම් ඔය පාතාලය ආදී මර්ධනය කරන්න බෑ. රජයට හැකියාව තියෙන්න ඕනේ මේ තත්ත්වය මර්ධනය කරන්න. නියම නිලධාරීන් නියම තැන් වලට දාන්න ඕනේ. ඒක දාන්න අදිමදි කරනවා නම් ඒක දාගන්න අපට කොන්දපන් නැත්නම් එහෙනම් මේක නවත්තන්න බෑ. මේ රටේ ජනතාව පහුගිය මැතිවරණයේදී රජය ප්‍රතික්ෂේප කරානේ. තාමත් ඒ වැරදි ඔක්කොම හැදිලා නැහැ කියන තැන මාත් ඉන්නවා.